මුදල් ඇමතුමා කවි කරමතුම ඇත් පිට. ගරු නියෝජ කතානායකතුමනී 2017 අයවැය කාරක සභා අවස්ථාවේදී අමාත්‍යංශ 52ක් සහ විශේෂ වියදම් ඒකක 22ක් පිළිබඳව පැවති විවාදයේ ගරු අමාත්‍යවරුන් හා ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දැක්වීම පිළිබඳ අගය කොට සලකමි. ඉතාමත් වගකීමකින් කියනවා ලක්ෂයකට අඩු පුද්ගලයෙක්ට තම සති අයවැය තුලින් වැඩි වෙලා නැත. ඉතින් ඒක ඉහළ තලයේ නම් එහෙනම් යම් ප්‍රශ්නයක් තිබෙනවා. අපි බදු ගහලා තියෙන්නේ බදු ගෙවන්නන්ට විතරයි. මෙතෙක් දුර ගෙවල නැති අයට විතරයි. ඉතින් ඒ සම්බන්ධයෙන් මේ දිරිගැන්වීම් දීලා තියෙන්නේ ඔබේ පාලන කාලාන්තරය තුළ 123ක් අපනයන කිරීම දළදේශ නිෂ්පාදනය තිබ්බක 113කට අඩු වුණා. මේ අපනයන මොනවද වුනේ? තමාගේ දේශ නිෂ්පාදනය ආරක්ෂා කරනවා කියලා කියපු ආණ්ඩුවක් තියෙන දේශ නිෂ්පාදන නැත්තර නැති කරලා ආනයන කරන ස්වරූපයකට වෙනස් කරා. මේක තමයි තිබ්බ වෙනස. ඒ නැති වුණ එක තමයි නැවත අපේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අපේ අගමැති රනිල් වික්‍රමසිංහත් අපේ ආණ්ඩුවත් අපි කරන්නේ වැක්ලති අපනයන නැවත පන්නක් ගන්න. ඒකට තමයි අපි මේ වගේ ඉන්සෙන්ටිව්ස් දීලා තිබෙන්නේ. ඉතින් වැරදි ප්‍රකාශ කිරීම තුළින් ඔබතුමාලා පෙනෙනවා නම් මං හිතන විදියට ඒක නොමග යන ප්‍රකාශයක් විතරයි. ඉතින් මේ නිසා මට කියන්න පුළුවන් වන්නේ අප මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි, ගරු බිමල් රත්නායක මන්තුමා විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් ඩෙස් බංකු සහ පුටු හිඟියක් පවතින බවට කරුණා ඉදිරිපත් කළ අතර 2016 වර්ෂයේදී පාසල් සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මෙන් ඩෙස් බංකු සහ පුටු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර 2017 වර්ෂයේ මෙම කාර්ය සඳහා බිලියන 9ක් ප්‍රතිපාදන අයවැය ස්ථමේන්තු මගින් අධ්‍යාපන අමාත්‍යාංශ වෙන් කර ඇත. ප්‍රසන්න රණතුංග මන්තුමා අදහස් දක්වමින් ගුරුවරුන් පුහුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් නොමැති බව සඳහන් කරන ලදී. අඛණ්ඩ ගුරු පුහුණුවක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 2016 වර්ෂයේදී මෙන් 2017 වර්ෂයේදී අවශ්‍ය ප්‍රතිපාදන සලසා දී ඇත. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ විසින් එම වැඩසටහන ආරම්භ කර ගුරුවරුන් පුහුණු කිරීමේ ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරේ. තමාගේ කාලේ කිසිම සලස්මක් නැති වුණාට අද අපේ අධ්‍යාපන ඇමතුමාට වැඩපිළිවෙලක් තුලින් අපි ගුරුවරුන් හිඟය 39,000ක් අලුතෙන් අපි මේ 2017 වර්ෂයේ බඳවා ගන්නවා කියන එකත් මෙතන ඉතාමත් වගකීමකින් කියන්න කැමතියි. ඔබතුමාලේ කාලේ ලොකුවට සද්ද කර අරක් කරනවා මේක කරනවා කියලා අඩු ගානේ ඒකේ පඩි වැඩි කරෙත් නැහැ, ගන්න ගුරුවරු ප්‍රමාණය ගත්තෙත් නැහැ. ඔහේ දේශපාලන හෙන්චල් ටිකක් පත් කළා තියෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සම්පූර්ණ නැත්තර නැති කරේ තමාගේ කාලේ කියන එක තමයි මතක් කරන්න කැමති වන්නේ. විජිත හේරත් මන්තුමා විසින් රජයේ පාසල් වලින් 68%ක් සනීපාරක්ෂණ පහසුකම් නොමැති බව සඳහන් කළද සියලුම රජයේ පාසල් සඳහා සනීපාරක්ෂණ පහසුකම් නැන්වීමට ඇතුළු ජලය සහ විදුලිය ලබා දෙන සඳහා මෙම වර්ෂයේ මෙන් 2017 වර්ෂයේද අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දී ඇත. ඒවා අනුව 2017 වර්ෂයේ අවසානයේදී සියලුම රජයේ පාසල් වල ජලය විදුලිය සනීපාරක්ෂණ පහසුකම් පිළිබඳව ගැටලු විසඳීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. පාසල් 12013ක් තිබ්බා මීට පෙර, ඒක දැන් 10,000කට අඩු වෙලා තිබෙනවා. මේකෙන් 3,900ක් අපි බාර ගන්නකොට මෙතන විදුලිය ජලය සනීපාරක්ෂණ පහසුකම් කිසිසේත්ම නැති එක තමයි. අධ්‍යාපන ඇමති මුදල් ඉල්ලලා 2016-17 වර්ෂයේ වෙනසක් ඇති කරන්න අරන් තියෙන්නේ. මේවද සංවර්ධනය කරන්න අවශ්‍ය වන්නේ? මේවද ඔබතුමාලා බාධා කරන්න හදන්නේ? කනක හේරත් මන්තුමා අදහස් දක්වමින් පාසල් ළමුන් සඳහා රක්ෂණ පහසුකම් ලබා දීම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපාදන ප්‍රමවත් නොවන බව සඳහන් කරන ලදී. 2017 අයවැය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මිලියන් 2700ක් මුදලක් වෙන් කර ඇති. ඒ තුළින් මෙම රක්ෂණ පහසුකම් පාසල් ළමුන් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලැබේ. මීට වැඩිය සාර්ථක වැඩපිළිවෙලක් අපේ ගරු කබීර් හෂීම් ඇමතුමා ඉදිරිපත් කළ තිබෙනවා. රක්ෂණ අමාත්‍යාංශය එතුමාගේ යටතේ තිබෙන නිසා ඒ නිසා මීට වැඩිය අඩු මිලකට මීට වැඩිය වැඩි සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ලබා දෙන්න පුළුවන් වෙනවා කියන එකත් මම ඉතාමත් ආදරණීය මතක් කරන්න කැමතියි. ගරු උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා විසින් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයේ දීමනා ගෙවීම සඳහා 2017 වර්ෂයේ ප්‍රතිපාදන සලසා දීම පිළිබඳ මගේ අවධානය යොමු කර තිබූ අතර එම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දන්වා කැමැත්තෙමි. උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමා
අදහස් දැක්වීමේදී එම පළාත්වල ජීවත්වන යුද්ධයෙන් පීඩාවට පත්වූ ජනතාව සඳහා ප්‍රමාණවත් සහන සැලසීමට රජය අපොහොසත් වී ඇති බව සඳහන් කරන ලදී. එහෙත් රජය විසින් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැන්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා පහසුකම් සැලසීම, ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා සහනාදායි ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, ප්‍රවාහන පහසුකම් පුරුල් කිරීම සහ විශ්වවිද්‍යාලයට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ආදී කාර්යයන් සඳහා 2016 වර්ෂයේදී රජය විසින් විශාල වියදමක් දරා ඇත. එයට අමතරව අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීම මෙන්ම නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය භාරයේ තිබූ හා හමුදාවේ පරිහරණය කරන ලද ඉඩම්ද නිදහස් කිරීමට රජය විසින් කටයුතු කර ඇත. Honorable Senanti Raja was mentioning in the morning about a lack of funds that were there, and I would aptly say once again there was 23,000 million allocated. The capacity has not been there for the utilization of that, especially in the northern area. So please do not in any way infer to the central government of not providing the funds. We have been very cooperative, not only for the northern, whether it's the eastern, for all the countries. Equal distribution is what was the intention of our budget, because that is the core thinking of our president and the prime minister. So as a result, as a government, we have been doing as much as possible. But we are pleased, we are prone for variability. You are free to tell us any particular area that has been overlooked at this moment. ඒ වගේම අප මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියලා තිබ්බා අපි රට බාර දෙනකොට මෙහෙම අවුලක් තිබ්බේ නැහැ. තිබ්බේ නැති අවුලක් කියන්නේ අපිට ඒ කාලේ තිබ්බ සුදු වෑන් දැන් නැහැ. 115ක 20ක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න වියදමක් දැන් නැහැ. යුද්ධකරණය වගේ දේවල් ඇත්තටම නැහැ. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ලෝකයේ ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒක අද ලෝකයා කතා කරනවා. ලංකාවේ තියෙන වැදගත් මේවා එකයි. මාධ්‍ය තර්ජනයක් නැත. ඉතින් මේවා බාර දුන්න එක අද එක නිවැරදි වෙලා තියෙන එකද තියෙන වැරද්ද? අද දූෂණය අඩු කරනවා කියන එක නෙමෙයි, අපි නැත්තරම නැති කරනවා. කරුණාකල ඕන අවස්ථාවක අපේ සුමන්දිරන් was basically mentioning, please ensure that if it has happened before or if it's going to the future, ensure that even apparent things should not be happening. I take the challenge on behalf of the government, the president, the prime minister, that it is not a reduction, it is an eradication of corruption is what our government is going to continue. And I want the fullest cooperation. No, don't speculate. Ensure that you mention these are the people and will hound out any crook that is there, whether it is within us or whether those guys who have been there before who are shielding through us is the question that we need to mention at this moment. So with that, all I could basically say is that, we are the only government that is questioning, checking from COOP, from center, from the Supreme Court, from bribery, corruption, anything. Covid minister Garu Nalayakara mantrituma katha karana idi denna right as a result this entire debate has been on the premise of this bond. We will look at and create and eradicate all doubts that are there to ensure that all speculation has been as fictitious as what has been told before. E wage Garu amatuma but how many minutes do you want to talk karala tiyenne mukut nathuwada etokota me sambandhen api kiyenawa Please. But how many minutes do you want? Sir, another 10 minutes, sir. Right, okay. 10 to 12 minutes. Right, okay. Sir, the ape Dinesh Gunawardena amathuma pennanda haduwa me beer company ekata wenama vara prasada dunnai kiyala. Obathuma dannwa meeta maasa 6kata issalla itama darunu varshapathaya tudin gangwathara galuwa adi 15kata wadiya. Eke Coca-Cola company eka beer company tiyene biyaga maasane. Eke evale meka akriya unahama e machine nathunahama monawada kare? ඒක ගෙනල්ලා ඉකනොමික් අෆෙයර්ස් එක ගෙනල්ලා ඉල්ලීමක් කරයි කොම්පනිය අපට නැවත අපට මේ යන්ත්‍ර සූත්‍ර ගේනකන් අපට කරුණාකර ආනෙන කරලා ආනෙන කරන අවස්ථාවේදී අපි නිෂ්පාදනය කරන බද්ද අය කරන්න කියලා. මේ වගේ බොළඳ තර්ක ඉදිරිපත් කරන විපක්ෂයේ අද සජීව විකාශනය තියෙන නිසා මේ රංගප what I don't understand, sir. Honorable sir,
I can't understand nor explain to a childish mentality when a company is faced with a natural disaster and basically you can't produce in the country, you import it, and a point of import you slash a manufacturing charge. What else do you want to charge? Do you want to ensure that you don't have production going on? So meyage sadde tarang harayak tiyena na me prashne iwarai mekai tiyena prashne tamage saddeta wedi hare nathi eka tamai tiyena pra ite e nisa ape itamath wagakimakin kiyenawa tamba satayak nathiyala ne rajayak wasen apara vela tiyenne gangwathuren nathi mekata apara aadayamak laba ganna puluwan vela tiyenawa lajja natte mokadda gangwathurak awa kiyana kata lajja natte e wageema කිව්වා දරුණු යුද්ධකර නායකත්වය දුන්නා කියලා මහින්ද රාජපක්ෂ. ඒ යුද්ධය නැති කරපු සරත් ෆොන්සේකාට මොනවද කරේ? මේ කතා කරමු පණ්ඩිතයෝ ටික. මේ යුද්ධේ කතාව තිබ්බේ ඔතන. ගිහිලා බෝම්බ කාලා ඒ යුද්ධය දිනපු සරත් ෆොන්සේකාට මොනවද කරේ? ඉතින් මේ සම්බන්ධයෙන් තමාලා එකක් කියනකොට තමාලා හිරගෙදරට ගත්තේ ගැන මුකුත් කතා කරන්නේ නැහැ. මේව තමයි සැබෑ තත්ත්වය. ඊට පස්සේ කියනවා ඩොලර් එක අද 151යි කියලා. අද ඩොලර් එක 148යි 58යි. මතක තියාගන්න 2001 අපිට ආර්ථික බාර දුන්නාමත් 113 තිබ්බ රුපියල ඒක රුපියල 93ට අඩු කරා. ඒ වගේම මේ කාලාන්තරයේ තුර අපිත් ඒ කාර්ගෙම්ම 150 නෙමෙයි ඊට වැඩි අඩු කරලා මේ රට ආර්ථික කළමනාකරණයක් කරනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. එතකොට ඒ වගේම තමයි අපට සද්ද කරන්න ඕනේ නෑනේ. ඔබේ එකම ප්‍රයත්නය තමයි ඔක අඩු වෙනවා කියලා හිතන එක. එතකොට මම ඉතාමත් කනගාටුවෙන් තමයි සුනිල් හඳුන් හෙට්ටි මැතිතුමාට උත්තර දෙන්නේ. මොකෝ මම හිතුවා අඩු ගානේ තමාලා විපක්ෂයේ හිටියට කිසි ප්‍රශ්නයක් නෑ. මොකෝ විපක්ෂයේ සිටන් තමාලා විවේචන කරේ නැත්තා නම් විපක්ෂ නොවේ තමාලා සිටින්නේ. නමුත් ඒ කරපු බොරුව තමයි මං අකමැත්ත තමයි මෙතන ප්‍රකාශ කරන්න කැමතිවන්නේ. මෙතන සුනිල් හඳුන් මෙට්ටි මැතිතුමා කියනවා එයාගේ පිටු තුනක් තිබෙනවා. ඒක තුලින් කියනවා මෙන්න මේ මං උපුටා ගන්න එයා කියපු එකේ වටිනාකම විතරයි. මෙතන ලැබිය දිය ගැටුමක් නැද්ද? ඇමතිවරයා ලියනකොට ඇමතිවරයා කියලා ඇමතිවරයාම ඒක දෙනකොට තමාගේ බිරිඳට කියන වචනේ මම අහනවා. මෙතන එක කෑල්ලක් රවි කරුණානායක නමකින් තියෙනවද? මේ 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 ගබඩාව ඔබතුමාලා දකිනවා එක්ස්ප්‍රෙස් වේ එකේ යනකොට. මේකේ ලයිසන් එක දුන්නේ චන්දිකා කුමාරතුංග මැතිණිය. මේක විවෘත කරේ සරත් අමුණුගමයි රනිල් වික්‍රමසිංහ. මේකට වැඩිය අපට වැඩියම උදව් කරේ කවුරුත් නෙමෙයි මහින්ද රාජපක්ෂ කියන එකත් මම මේ අවස්ථාවේ කෘතඥතාවයෙන් මුතප්‍රදා කරන්න කැමතියි. ඒ විතරක් නෙමෙයි මෙතන ඉන්නවා අපේ ජොන්සන් ෆර්නැන්ඩෝ හිටපු ඇමතිතුමා. එතුමා මම හිතන්නේ 2014 චන්දිට ඉස්සෙල්ලා යම් විදිර දුරකථනයෙන් අමතලා කිව්වා මෙන්න මෙතන තමාගේ ගබඩාවේ මේකේ මේ යම් කොම්පනියක් ලයිසන් එක්ස්පයර් වෙලා තියෙන චොක්ලට් ගෙනලා තියනවා කියලා ගෙනලා රේට් කරලා තිබ්බා. ඉතින් ගබඩාවක ගොබදා එදා බොන්ඩඩ් වෙහස නැත්ත එන කොහමද ඒවා ගේන්නේ? ඉතින් මේ වගේ බොරු පට්ටපල් බොරු කියන එක කරුණා කරලා නවත්තන්න. ඒ විතර නෙමෙයි අපි මෙතන ඉන්න අපේ ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම්ස් එකේ මේව ඩිරෙක්ටර් ජෙනරල් කස්ටම්ස් මම ඇහුවා වැරදීමකින්වත් ලියුමක් තියනවද කියලා. මම මගේ ලේකම් මෙතන ડોක්ටර් සමරතුන් ඇහුවා වැරදිලාවත් නින්දෙන්වත් මන් ලිය අසං කළ තියනවද කියලා. ඒ දෙකම නැති නිසා තමයි මම අහලා කස්ටම්ස් එකේ රේගුවේ අධ්‍යක්ෂකතුමෙක් ඉන්නවා. ඉන්න කරුණා කරලා දැන් අහගන්නකෝ. දැන් ඔයගොල්ලෝ කිව්වනේ. ඉතින් මෙතන මම අහලා තියෙනවා මේ ඩිරෙක්ටර් බොන්ඩඩ් පී සමන් ඩිසිල්ලා මෙතන ලියුමක් එවනවා. මම මේ මිනිත්තු 15 කරපු එක කිසිම බැඳීමක් නැතුව අහලා තියෙනවා. මම කියවන්නම්. I do hereby confirm that I did not receive any letter or any communication to approve or allow any bond on any other matter from any person. I, as a public servant, always maintain my probity of public life and will not act in the law, even if act against the law, even if any person attempts to do so. I remain P. Saman De Silva, Director Bonded, Sri Lankan, fax form at 437. So දී මෙන්න මේ වගේ සුනිල් හඳුන් නැති මැතිතුමනි තමා වගකීමකින් තමා කෝප් එකේ සභාපති. මේ සභාපති කියන බොරු
තමා ඔගේ පත්තර ටික ඇල්ලුවට කමන්නේ නැහැ. නෑ කරුණා කළා. මං තමා ඔතන ඔය ප්‍රකාශයක් කරනවා නම් කතානායකතුමනි, මොකද මේ අන්තිම වෙලාව. කතා කරනවා නම් කරුණා කළා මං අස්සම් කරපු ලියුම දෙන්න. නැත්තම් ඉල්ලාස් කරගන්න කියන එක මං මේ අවශ්‍ය අතා කරනවා. මේ කම්පැනි ගෞරව හඳුන්වන්නේ මැතිතුමා. අපිට දීර්ඝ කියන්න බෑ මොකක්ද කියන්නේ. අපේ දැනුවත්කම තමා කියලා තියෙන්නේ ඇමතිවරයා ලියලා තියෙනවා කියලා තමාගේ බිරිඳට මෙන්න මේක දෙන්න කියලා. මම අහනවා වචනකින් තියනවාද කියලා, මගේ අස්සම කෑල්ලක් තියනවාද කියලා. ඔබතුමාලා හිතන්නේ මේ අපි මේ දේශපාලනයට ව්‍යාපාර කළා නෑ, අපි ව්‍යාපාර කළා දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. තමාලා වගේ ගිහිල්ලා තමාලගේ පර්මිට් විකුණලා වැඩ කරන කට්ටිය නෙවෙයි අපි. තමා ඔතන තමාලා ජේවීපී තමාලගේ පර්මිට් අරන් නැද්ද? මෙතන නිකන් අපි නෑ කියලා කතා කරනවා. තම ඒ නිසා කරුණා කළ බොරු කියන්නේ නැතුව ඒගොල්ලන්ට චරිත ඝාතනය කරන්න පුළුවන්. ඒගොල්ලන්ට කතා කරනවා. මම කියන්නේ පොයින්ට් ඕවර් එක මොකද්ද කියලා කියන්න ඕනේ. මම අහනවා සුනිල් හඳුන් නැති රවි කරුණාගේ ලියුමක් මෙතන සභාගත කරන්න නැත්නම් කරුණා කළ ඉල්ලාස් කරගන්න කියන එකයි. මේ නිකන් බොරුවට තමාට ඕන විදිහට කතා කරන්න බෑ. මෙතන කෝප් එකේ ඉන්න සභාපති ඔහොම හැසිරෙනවා නම් මෙතෙක් දුර අස්සම් කරලා තියෙන සභාපති රිපෝට්තුත් එහෙනම් මේ වගේ ප්‍රශ්න තමයි ඇති වෙලා තියෙන්නේ. හොඳයි. අවුරුදු 20ක් අපි මෙතන ව්‍යාපාර කරලා දේශපාලනේ ඇවිල්ලා තියෙන තනි කකුල හිට ගන්න පුළුවන් ශක්තිය තියෙන නිසායි. එක්කෙනෙක් කියන අරයා ගෙවනවා කියලා, තව එක්කෙනෙක් මේගොල්ලන් ගෙවනවා කියලා තමාලගේ හිතට මම කතාව කරන්න ගරු මං. Yes sir. Continue with your speech. ඉතින් ඒ නිසා මං ඉතමත් ඉතමත් ඕනකම ඉති මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි මං දැන් කියනවා ඒ කිව්ව නිසා වෙලා අඩු නිසා ඔය කරන නිසා මෙතෙක් දුර මේ රටේ පුවක් කපන වෙන කරලා තියෙනවා. ජයලත් සහ මුරලියන්ගේ මල්ලි මේ දෙන්න කරලා දැන් කියලා තියෙනවා. අපේ හිටපු මං හිටපු කම්පැනියේ ගුබදාවගේ ගබඩාවේ නම පාවිච්චි කරලා පිටරටින් හානිය කරලා තියෙනවා. CID බාරලා දීලා තියෙනවා. කොහොමද මේ වගේ වැඩ කරන්න කියලා? මෙන්න මේ වගේ හොර වැඩ කරන්න තමයි ඒගොල්ලෝ අදහස් කරලා තිබෙන්නේ. ඉතින් මම මෙතන නම් කරනවා සෙලින් කියන කම්පැනිය. මම මේක සභාගත කරනවා. මම මේ ගේන්න හිතේ නැහැ. නමුත් ප්‍රශ්නයක් ආව නම් මෙන්න මේ වගේ අය තමයි කටයුතු කරන්න කියන එක මම මේ අවස්ථාවේ සභාගත කරනවා. මෙන්න මේක දීලා කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ සෙලිනි හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් මෙන්න ඒවල තියෙන්නේ. මේව නැතුව මම මේකේ කස්ටම් ඩෙක්ලරේෂන් එකයි ඩිලිවරි නෝට් එකයි ඔක්කොම මෙතන තියෙනවා. මෙන්න මෙහෙම තමයි චෝදනා කරන්න ඕන නම් කරන්න අවශ්‍ය වන්නේ. ඒවා බලා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන් මෙතන මේක සජීව යන නිසා ඒගොල්ලන්ට ඩිෆෙන්ඩ් කරන්න බැරි නිසා මම මේවා කරන්නේ නැහැ. නමුත් ඔන්න තියෙනවා දැන් පත්‍රිකා මෙන්න මේවා ටේබල් කරන්න කියන එක මම මේ අවස්ථාවේ කාරුණික ඉල්ලනවා. ඒ විතරක් නෙමෙයි කතානායකතුමනි, මේ තියෙන රේගුව නිසා මං අගය කරනවා අපේ කොමිෂනර් ජෙනරල් සහ ඒ සියලුම නිලධාරීන්ට. අපි රට බාර ගන්නකොට 2012 කනගාටුයි. 2012 බිලියන් 478ක් තියෙන එක 2013 එක බිලියන් 504කට වැඩි වෙනවා. 2014 මේක 516කට වැඩි වෙනවා. ඒ වැඩි වෙන ප්‍රතිශතය 1.2යි මේ මහින්ද රාජපක්ෂේ පාලන කාලාන්තරයේ. ඔන්න මේ 2015 අටවෙනිදා අපි බාර ගන්නවා ජනවාරි මාසේ. 2015 මේ 516 තියෙන එක 139කින් වැඩිලා බිලියන් 718කට වැඩි වෙනවා. 2016 මේ 718 තියෙන එක 124කින් වැඩිලා 886කට වැඩි වෙනවා. දැන් මේ 2017 මේක බිලියන් 1000කට වැඩි වෙන එක තමයි අපි ඇති කරගෙන යන්නේ. ඔව්. ඒ විතරක් නෙමෙයි කතානායකතුමනි, මම ඉතාමත් ආඩම්බරෙන් අපේ නාකොටික්ස් අපේ STF එක අපේ කස්ටම්ස් එකට මම මේ අවස්ථාවේ ඉතාමත් වරප්‍රසාද පුද කරනවා. මේ හෙරොයින් එක ඊයේ මේ ලංකාවේ නෙමෙයි ආසියාවේ තිබෙන ලොකම හෙරොයින් හොයිල් එක හෙරොයින් ට්‍රේඩ් එක අපි ඇති කරලා තියෙනවා. ඒකේ බිලියන් 12000ක් මං අහනවා මහින්ද රාජපක්ෂේ කාලේ කිලෝ එකක් ඇල්ලුවද? මේක ගිනි පෙට්ටියක් ඇල්ලුවද? අද මෙතන ඉන්න මේ ඒක ගිනි පෙට්ටියක් ඇති කරාද? මොනවද නැහැ කියන්නේ? මෙන්න මේ වගේ දේවල් තමයි ඇති කරන්නේ. මට එක නමක් කියන්න. ඒ වෙනකොට වියාග්‍රා තල්ලනවා අපි.
ඉතින් කතානායක තුමනි, අපි මෙතන මේ චෝදනා කරනවා, අපි අහලා තියෙනවා මේ 58 දෙනා 59 ඔය නොඑක් චෝදනා කරනවා. අපි ගරු කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහයි මේ පක්ෂ දෙකක් එකට ගෙනල්ලා එක ප්‍රතිපත්තියක් කරනවා, ජාතික ප්‍රතිපත්තිය ඇති කරගෙන කටයුතු කර යනවා. මේකෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මහලොකර පම්පෝරි කාලා කියනවා තමාට ඡන්ද දෙන්න පුළුවන්ද මේ වගේ දේවල් වලට. අපි අහනවා මේ අතර මොනවද දීලා තියෙන්නේ? මේ කරපු ඔක්කොම හොරකම් නැති කරන එකටද මේ ඡන්ද දෙන්න එපයි කියන්නේ? තමාලට 115 ඒ තියෙන ව්‍යාපෘතිය ගන්න තියෙනකට මේක එපයි කියන්නේ? මේ රටේ සමගිතාවක් ඇති කරනකොට ඒ සමගිතාවට අන්තවාදී කියන එකද මේ එපයි කියන්නේ? ඉතින් මේ වගේ අපට කියන්න පුළුවන් එකම දේ තමයි, එදා ඒ දෙන්නා ගත්ත තීන්දුව අපේ රට තුළ මොන ප්‍රශ්න තිබ්බත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවය රැකගෙන ඉන්නවා වගේම එක්සත් ජාතික පක්ෂයේ අපේ අනන්‍යතාවය රැකගෙන අපි තව අවුරුදු 15ක් 20ක් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදියෝ ගෙනිනවා කියන එක මේ අවස්සේ මතක් කරන්න කැමතියි. ඒ වගේම නිමල් සිරිපාල ඇමතිතුමා කිව්වා එතුමාගේ දේශපාලන අනාගතය කොහොමද පක්ෂයක් වශයෙන්. මහින්ද අමරවීර කිව්වා එතුමාගේ කිව්වා. අපිත් එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් කියන්නේ ඔව්, අපි මෙතන ඇවිල්ලා තියෙන්නේ රට වෙනුවෙන් සේවය කරන්න මිසක් තමාගේ එක පවුලක් සම්බන්ධ කරන්න නෙමෙයි කියන එක මේ අවස්සේ වගකීමකින් කියන්න කැමතියි. මේකයි වෙනස. ආයෝයි ආයෝයි හුයි ගන්න පුළුවන්. අපි තව මාස දෙක තුනකින් අපි එදා පොරොන්දු වුණ හොරු ටික නැවත අධිකරණයේ එළියට ගේනකොට තමයි අන්න එදා අප්පුඩි දෙක ගන්න ඔබතුමාලා මිසක් අපි නෙමෙයි කියන එකයි. අපි ඇවිල්ලා තියෙන්නේ ඒ මෛත්‍රීපාල සිරිසේන ජනවාරි මාසේ 8 වෙනිදා රනිල් වික්‍රමසිංහත් එක්ක අත්වල් බැඳගෙන මේ රට සංවර්ධනය කරන ගමනේ බාධා නොයෙක් තියෙනවා. යහපාලනය වෙනකොට මේකේ පීඩා කරනවා, යම් විදිහ පීඩාවට ලක් වෙනවා. මොකෝ යම් විදිහක උස්සාවියෙන් අපිට කියලා ගන්න එපයි කියලා අත්අඩංගුවට. නැත්තම් පට්ට හොරු ටිකක් ඉන්න අය වෙනකල අරන් නැත්තේ. මේ 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 වගේ කට්ටිය අපි අහනවා උස්සාවියෙන් අපිට ගන්න එපයි කියලා තියෙනවා. ඇයි මෙතන එල්ඩීඩීකට සල්ලි දුන්න අය ගත්තේ නැත්තේ? මේවා උසාවියෙන් නවත්තලා තියෙනවා. ඊට පස්සේ ලෙඩ වැටෙනවා. මේ එතන බැසිල් රාජපක්ෂ වගේ එන්න පුළුවන් උසාව හැමතැනම ගිහලා අර මොනවාද අලුතෙන් පක්ෂයක් හදලා තියෙනන්නේ ඒ පෝට්ටුවට වැඩ කරන්න පුළුවන් උසාවියෙන්කට ඇම්බියුලන්ස් එකෙන් එන්නේ. මෙන්න මේවා තමයි යහපාලනේ තියෙන දුර්වලතාවය. අපි අහනවා මේ වගේ අවන්ඩාඩ්ලා ඇයි අත්තන් උඩ අරන්නේ නැත්තේ? මොනවාද මේ තියෙන ප්‍රශ්නේ? අපි බය නැහැ මේවා කියන්න. අපි එක්සත් ජාතික පක්ෂය මේවා රකින්න සූදානම් සිටිනවා. ඒ නිසා කරුණා කළා අපිත් එක්ක යම් විදියෙන් කියනවා නම් තමා ළඟ සාක්ෂි තියාගෙන කටයුතු කරන්න. මොකෝ අපි අපේ පැත්ත වැරද්දක් තියෙනවා නම් ඒවත් සුද්ධ කරන්න තමයි අපි සූදානම්ින් සිටින්නේ. එතකොට කතානායකතුමනි, අපි මේ අවස්සේ සුරාබදු ගැන කතා කරනවා. සුරාබදු ගැන කතා කරනකොට අපි බාර ගන්න රටේ මිලියන 2200යි නොවැම්බර් මාසේ 2014 ආදායමක් ලැබුණේ. අද මිලියන 12800ක් මාසයකට උපයනවා. ඉතින් මේක මේ වගේ බිලියන 44ක් හොයපු ආයතනය අද බිලියන 168ක් නැත්නම් කෝටි 16800ක් අපි හොයනකොට මේවද අපි පිරිසුදු පාලනය නෙවෙයි කියන්නේ. ඉතින් මේ අය මගේ එකම ප්‍රශ්නය කතානායකතුමනි, මම පාර්ලිමේන්තුවෙන් ආන්නේ මිලියන 2200ක් එක මාසයකට තියෙනවා නම් ඒක අද 100,600 වැඩිලා මිලියන 12,800 ලබා ගන්නවා නම් එහෙනම් මිලියන 10,000 කොහෙද ගියේ මාසකට? කාගේ සාක්කුවලද ගියේ? ඇයි මේ එතනල් කට්ටිය දැන් නිස්සද්ද සිටින්නේ? ඒ නිසා අපි මේක සුද්ධ කරනවා නෙවෙයි, ඒ ජනතාවගේ අහිංසක බදුබරු අඩු කරනවා. අපි වැට් එක අපි අකමැත්තෙන් 15ට වැඩි කරලා තියෙන්නේ. අපි අකමැත්තෙන් මෙතන කියනවා මේක 15 නෙමෙයි, අපි මේක తాවකාලිකව පුළුවන් තරම් ඉක්මනට මේක 108.9ට අඩු කරනවා කියන එක මම මෙතන වගකීමකින් කියන්න කැමතියි. මේ පළණි වතාවට ලක්ෂයකට අඩු එක පුද්ගලයකට තම සතයක මේ අයවැයෙන් වැඩි කරාද? නෑ. ඒ නිසා තමයි අද මේ විපක්ෂ හොල්මන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි බොරු කියන්නේ. ඒ නිසා තමයි ඔබතුමාට ආත්ම ගෞරවයෙන් නැතුව අද චරිතඝාතනය කරන්නේ. අද බනින්නේ ජනාධිපති අගමැතිට වැඩ කරන කට්ටියට. අපේ ඇමති මණ්ඩලය අපි විවෘතව සාකච්ඡා කරනවා. අපි මේ හැංගි හොරා ගෙනල්ලා එදා තිබ්බා වගේ මෙන්න ඇජෙන්ඩර් එක උඹලා පාස් කරලා නැත්තම් යන්න කියන ඒ සංකල්පේ නෑ. බොහොම විවෘතව අපි මේව කළා. අන්තිමට සමගිතාවයක් ඇති කළා එකමුතු භාවයෙන් තමයි වෙන්නේ. අපෙන් අහනවා 2016 අයවැය ප්‍රශ්නයක් තිබ්බා. ඔව්, අපි 2016 වර්ෂයේ ප්‍රශ්නයක් තිබ්බා.
මොක ඒක යම්විදෙන් අපි අදහස් තිබ්බා නමුත් ඒක අබද්ධ කරලා යම් ප්‍රශ්න තිබ්බා. 2017 වර්ෂයේ අයවැය හදනකොට මොනවද අපේ ජනාධිපති අගමැති කිව්වේ? පක්ෂ දෙක එකතු වෙලා මයිතමත් අගය කරන ඒ සියලු දෙනාම අපට එකල එක අයවැයක් හදන්න. මේක එක්සත් ජාතික පක්ෂ, මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නෙමෙයි, මේක ජාතික අයවැයක් ලෙස ඉදිරිපත් කරේ. ඒ නිසා තමයි විෂමතා නැති වෙලා තිබෙන්නේ. අන්න ඒක තුලින් අද ජනතාව සියලු දෙනාටම ඒ වාසිය ප්‍රතිලාභය ලබා දීලා තිබෙනවා. හැබැයි නැත්තේ අද එදා යම්විදිය වක්‍රශීලිය හොරෙන් ලබා ගන්න අයගේ සල්ලි අද හෙළිදරව් වෙලා තියෙනවා. අර මෝඩි අගමැතිතුමා ඉන්දියාවේ කරා වගේ ඔය 5000 නෝට්ටු අපි වැඩි කල් යන්න නිසා හොරෙන් ගන්නම්. අද රැස්වීමක් හරි යම්විදියෙන් විරෝධතා රැලියක් තියෙනවා නම් ඒ විරෝධතා රැලි ළඟට කට්ටිය ගෙන්නන්නේ අලුත් 5000 නෝට්ටු. ඒ නෝට්ටු කොහෙද තියෙන්නේ? තාම සංසන්දනය කළ නැහැ මහ බැංකුවෙන්. මේ මහ බැංකුව නැති කොහොමද තමලාංග තියෙන්නේ කියන එක මම මෙයාට මතක් කරන්න කැමතියි. ඒ නිසා තමාලා මේ බොන්ඩ් ගැන කතා කරනවා. ඒ බොන්ඩ් එකේ පොපෙච්චුවල් ට්‍රේඩර්ස් කාත්තකද වැඩ කරේ? ඒ වැඩ කරේ එදා වැඩ කරේ නිවාඩ් කබ්‍රල්ලා එක්ක, ඕවන් නාමල් රාජපක්ෂත් එක්ක. දැන් මේගොල්ල වචනයක් කියනවාද? ඒගොල්ලන් ප්‍රතිලාභ අරන් අද ප්‍රතිලාභ නැති වෙනකොට එතකොට එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බණින එකද හරි? අපි ආනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඇංගිලා දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට අගමැති රනිල් වික්‍රමසිංහට හොරකම නැවතු නිසාද? තර්ජනය නැති කරපු නැති දාස මේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් එකට ඉදිරිය ගෙනියන්න තියෙන නිසාද? ප්‍රජාතන්ත්‍රවාදය කටයුතු කරන නිසායි. ඒ නිසා මට කියන්න පුළුවන් වන්නේ අපි රේගු ආදම් වැඩි කරා, අපි සුරාබදුවල ආදම් වැඩි කරා. ආදම් දෙපාර්තමේන්තුවේ ඒකෙත් බිලියන් 280ක් තිබ්බ එක අද 588ට වැඩි වෙලා මේක එන අවුරුද්දේ බිලියන් 650කට වැඩියෙන් අපි ආදම් කුප යනවා. ඉතින් මේවා මේවා තමයි ජනතාවගේ බදුබර අඩු කරලා කටයුතු කරන්නේ. ඒ විතරක් නෙමෙයි, තමාලා මේ සියලු දේම කරන්නේ මෙතෙක් දුර කිව්වා රුපියල බාල්දු වෙනවා කියලා, අරක බාල්දු වෙනවායි කියලා. නමුත් අපට කියන්න පුළුවන් වන්නේ එක දෙයයි, මේ සියලු දේම ඇති වුණේ අපේ නාමල් රාජපක්ෂ මන්තුමාට මං හිතවත්ම මේ ප්‍රකාශ කරන්නේ. මොකෝ එතුමා ඉදිරිපත් කළ තිබ්බා හම්බන්තොට වරායේ තියෙන අලාභය වන්නේ අදක්ෂතාවය නිසයි කියලා. මේ අදක්ෂතාවය මං දක්ෂතාවය ලෙස වෙනස පෙන්නන්නම්. මේ තියෙනවා සිරෝන් FT මන්ඩේ 28 July 2014. ඒකේ නාමල් රාජපක්ෂ මොකද කරත්තකාරය පාර්ලිමේන්තුවේ හම්බන්තොට port earnings to exceed 15 billion by end of 2014. අද අඩුගානේ නාමල් රාජපක්ෂ මන්තුමත් නැහැ, මහින්ද රාජපක්ෂ මන්තුමත් නැහැ. මම හිතන්නේ මේ ඡන්ද දෙකත් අපිට ලැබෙනවා කියන එකත් විශ්වාසයි. ඒ විතරක් නෙමෙයි, හම්බන්තොට port earnings to exceed 15 billion by end 2014. මේ ආදායම මිලියන් 300කට වැඩිය තිබ්බේ නැහැ. මේ 2014 අලාභය බිලියන් 7700යි, නැත්නම් 7000 මිලියන් 7700යි. ඒක 2015 මේකේ තිබ්බ ණය ගෙවන්න බැරි නිසා, ඒකේ යම් විදි ආදායමක් නැති නිසා මේක බිලියන් 15800කට වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ ඇයි? බිලියන් 174ක් වියදම් කළා, ආදායම එන්නේ මිලියන් 300යි. ඉතින් කොහෙද එනං අලාභයක්? අලාභයක් නැතුව ලාභයක් ලබා ගන්න පුළුවන්නේ? මෙන්න මේ නිසා තමයි අපේ අගමැතිතුමා ගිහිල්ලා මේක යම් විදියෙන් ණය නැති කරලා ඒක ඉක්විටි බලට වෙනස් කරා, ඒක ආයෝජනයක් වශයෙන් නැති කරා. ඒ ආයෝජන තුලින් අපේ ණයබරතාවය අඩු වෙනවා. ඒ ණයබරතාවය අඩු වීම තුලින් රුපියලේ බර අඩු වෙනවා. එතකොට රුපියල ශක්තිමත් වෙනකොට ඔන්න නැවත අපි ආර්ථික හදන්න පුළුවන් මට්ටම එනවා. මේ වගේම තමයි හිතවත් කතානායකතුමනි, මේ වගේම තමයි මත්තල ගුවන්තොට පොළ, මේ වගේ තමයි හම්බන්තොට කන්වෙන්ෂන් සෙන්ටර් එක, මේ වගේම තමයි අකුරුගොඩ ඩිෆෙන්ස් කොම්ප්ලෙක්ස් එක, ඒ වගේම අර මිග් ගනුදෙනු. මේ සද්ද කරන්නේ නැති ගෝතාභය රාජපක්ෂ ගැන කතා කරනවා. කවුරුත් කතා කරනවද? මේක නිකන් මේ වෙනින් විදිය සූදනෙක් වෙලා තියෙනවා. මේ මිග් ගනුදෙනු මිලියන් 10800ක් නැති වෙලා තියෙනවා. කවුද මේක හොයලා තියෙන්නේ? අපේ යම් අය මේක විපක්ෂ විතරක් නෙමෙයි, මොකද ඒ ප්‍රශ්නේ? මේක පාස්පෝර්ට් එකක් නෙමෙයි, මේක පාස්පෝර්ට් එකක් නෙමෙයි, මේක මිග් ගනුදෙනුව. විමල් වේරාලි මහත්මයා, මේක මේ ව්‍යග්‍රහරි මේ පාස්පෝර්ට් එකක් සම්බන්ධ නෙමෙයි. මේ වාචාල කමරේ නවත්තන්න අවශ්‍යයි. අපි ඉඩ දෙන්න බෑ මේ වගේ වාට. කථානායකතුමනි, මේකේ මම සාමාන්‍ය
මම සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය හැසන්න පුද්ගලයෙක්. නමුත් මේ දැන් දැම් නැගිට්ට කතා කරන්න නැගිට්ට කතා කරන්න විමල් වීරවංස. මං අහන ආරක්ෂ සම්බධයෙන් ඇමැතිතුමාගෙන් තමාලගෙදර මරණයක් ඇතිවන ව්‍යග්‍රද්ධ දන්න මන්දන්න මේ පොලිසිය කර වචනයක් කත්ත දෙයාගෙන්. මම අහනවයි ඇමතිකෙන් මේ සම්බන්ධ පාස්පෝර්ට් එකක් තිබ්බා අත්තර මේ වගේ හොර කරන අය තමයි අපිට ඇංග්‍රීසි කරන්න හදන්නේ. අපිට ඇංග්‍රීසි කරන්න හදන්නේ මේ වගේ හොරු ටික. ව්‍යග්‍රද පොලිසියෙන් ගත්තද පාස්පෝර්ට් එකක්? මේ තමා දන්නේ නැහැ තමා පාස්පෝර්ට් එකක් තියනවා කියලා. මෙතුමා විතරක් නෙමෙයි තමාගේ නෝනාටත්. තව මොනවද කතා කරන්නේ? මේ මොනවද ඔය? ඕවගෙන කියදර අප්සෙට් කරනවා. ඒව අපේ ප්‍රශ්නයක් නෑ. How long you want? අපි ඔරුණන් මේ ව්‍යග්‍රව මොනවද කරන්නේ? මේ පාස්පෝර්ට් එක ගැන මොනවද කතා කරන්නේ? ඉතින් ඒ නිසා තමයි කරුණාකරලා අපේ ආණ්ඩුවට ඇංග්‍රීසි කරනවනම් පිරිසුදුයෙන් කතා කරන්න. හොඳයි. මහින්ද රාජපක්ෂ වගේ How long you want to? ලහරු එක මේව කරන්න බෑ. දැන් අවසන් කරන්න ගාලු මන්ද ඇමතිතුමා. මමත් ඕනේ කම. Time is up. අපි සම්වන්දනයක් ඇති කරන්න ඕන නම් මේදී අතිගරු ජනාධිපතිගේ සහ ගරු අගමැතිතුමා ලැබෙන මග පෙන්වීම මැනිය නොහැකි තරම් කෙසේ වුවද ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශ කර ඇති මම යුද්ධ මීළඟ හමුදාපතිවරයාට බාර ඉඩ නොදෙමි. ජන සීපත් කරනවා. ඒ අනුව මෙම ස්වභාවය සහ අපේ පුරවැසියන්ට මා ප්‍රකාශ කරන්න කැමති. අපගේ රජය මෙම ආර්ථික යුද්ධය අනාගත පරම්පරාවට උරුමය නොකරනවා කියන එක මම මුලින්ම වශයෙන් මතක් කරන්න කැමති. ඒ නිසා මම මේ අවස්ථාවේදී මේකල සද්ද කරයි කියලා අපට ප්‍රශ්න නැහැ. මේගොල්ලෝ මහින්ද රාජපක්ෂ කියලා ඉතින් මම මොනා කරන්නේ? හරි. මේව තමයි අපි මෙතෙක් දුර කරගෙන යන්නේ. හොඳයි. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියන්නේ 2017 අයවැය සකස් කිරීම සඳහා මා වෙත උපදෙස් ලබා දුන්න අතිගරු ජනාධිපති සහ ගරු අග්‍රාමාත්‍ය විපක්ෂ නායකතුමා වෙත ස්තුතිය පුද කරමි. එසේම මා වෙත සහය දක්වා ගරු අමාත්‍ය මණ්ඩලයේ ගරු මන්ත්‍රීවරුන් වෙත මගේ ස්තුතිය හිමිවිය යුතුය. එසේම භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු මහ භාණ්ඩාගාරයේ සියලුම නිලධාරීන්ට මා බැංකුවේ අධිපති ඇතුළු කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ තියෙන සියලුම සෙක්‍රටරි ජෙනරල් ඇතුළු කාර්ය මණ්ඩලයට සහය දක්වා අනෙකුත් සියලුම දෙනාට මගේ ස්තුතිය පුද කරන අතර අයවැය විවාදයේ අනගි සහයක් ලබා දුන්න පාර්ලිමේන්තුවේ මහලෙකම්තුමාට මගේ කාර්ය මණ්ඩලයේ මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඔබ සැමටම ප්‍රීතිමත් නත්තලක් සහ සුබ 2017 නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.